ටයිටැනික් නෞකාව නිර්මාණය කළේ වයිට් ස්ටාලයින් සමාගම. මේ වයිට් ස්ටාලයින් සමාගමේ මුලින්ම නිර්මාණය කරන විශාලතම නෞකාව තමයි ඔලිම්පික් කියලා කියන්නේ. ඊට පස්සේ ඔලිම්පික් නෞකාවේම කොපියක් අරගෙන බොහොම සුළුවෙන් මොඩිෆයි කරලා නැත්නම් වැඩි දියුණු කරලා තමයි ටයිටැනික් නෞකාව නිර්මාණය කරන්නේ. ඒ නිසා ඔලිම්පික් සහ ටයිටැනික් කියන්නේ නියුන් සහෝදරියෝ කියලා තමයි හඳුන්වන්නේ. ටයිටැනික් නෞකාව නිර්මාණය වෙනකොට තව නෞකාවක් නිර්මාණය කරන බ්‍රිටැනික් කියලා. බ්‍රිටැනික් නෞකාව ටයිටැනික් නෞකාවටත් වඩා විශාලයි. එතකොට බ්‍රිටැනික් නෞකාවේ සැලසුමට ගන්න ටයිටැනික් නෞකාවේ කොපියක්. එහෙම අරගෙන ඒක පොඩ්ඩක් දිග පළලවල් ගෘහ නිර්මාණ පොඩ්ඩක් එහා මෙහා කරලා වැඩි දියුණු කරගෙන තමයි බ්‍රිටැනික් නෞකාව නිර්මාණය වෙන්නේ. එතකොට සාමාන්‍ය ත්‍රි සිස්ටර්ස් කියලා තමයි මේ නෞකා තුන හඳුන්වන්නේ එකම නියුන් සහෝදරියෝ. එතකොට මෙතන එක්තරා ආකාරයක න්‍යායක් නැත්නම් තියරියක් තියනවා. මේ ටයිටැනික් නැව නෙමෙයි ඇත්තටම ගිලුනේ ඔලිම්පික් නැව කියන එක. ඒක එක්තරා ආකාරයක තියරියක් නැත්නම් න්‍යායක් විතරයි. ඒක 100%ක් ඇත්ත කියලා ඒ කියන්නේ අපිට එහෙම් පිටින්ම පිළිගන්න බෑ. ඒක එක්තරා ආකාරයක මතයක් විතරයි. එතකොට මේ මතය අනුව 1911 දී මේ ඔලිම්පික් කියන නෞකාව HMS හෝක් කියලා මේ එංගලන්තයේ යුද නෞකාවක හැප්පෙනවා. එතකොට දැන් මේ යුද නෞකාවක් නිසා මේ HMS හෝක් කියන නෞකාව හදලා තියෙන්නේ බොහොම මේ ශක්තිමත් විදියට තමයි හදලා තියෙන්නේ. දැන් ඔලිම්පික් නෞකාව කියන්නේ HMS හෝක්ට වඩා සෑහෙන ප්‍රමාණයක් විශාල ලොකු නෞකාවක්. හැබැයි එහෙම වෙලා ඔලිම්පික් නෞකාවට විශාල අලාභහානියක් වෙනවා. ඊට පස්සේ මේක ගැන පරීක්ෂණයක් කරනවා. මේ පරීක්ෂණයේදී හෙළි වෙනවා මේ ඔලිම්පික් නෞකාව සහ HMS හෝක් කියන මේ යුද නෞකාව කියන මේ නෞකා දෙක එකට හැප්පීමේදී වරදකරු වෙන්නේ ඔලිම්පික් නෞකාව කියලා. මොකද කිසිම පරීක්ෂාකාරී බවක් නැතුව නැත්නම් අපරීක්ෂාකාරී විදියට තමයි මේ නෞකාව ගමන් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔලිම්පික් නෞකාව රක්ෂණය කරලා තිබිලා තියෙනවා. ඒ රක්ෂණ ආයතනය මේ ඔලිම්පික් නෞකාවට ඒ වන්දි මුදල් ලබා දීලා නැහැ. මොකද මේ සම්පූර්ණ වැරද්ද ඔලිම්පික් නෞකාවේ නිසා. එතකොට මේ සිද්ධිය වෙන්නේ 1911 දී. ඉතින් වයිට් ස්ටාලයින් සමාගම ඒ කියන්නේ ඔලිම්පික් නෞකාව හදපු සමාගමට විශාල කොස්ට් එකක් නැත්නම් විශාල පාඩුවක් වෙලා තියෙනවා. මේ නෞකාව හදාගන්න බැරුව යම් කාලයක් ඉඳලා තියෙනවා සල්ලි නැතුව මේ අලාභහානිය නිසා. ඉතින් ඒ 1911 අවුරුද්ද 1912 අවුරුද්දදී ටයිටැනික් නෞකාව ගමන් වාර ආරම්භ කරනවා. ඊට පස්සේ මෙතනදී කියන්නේ දැන් ඔලිම්පික් සහ ටයිටැනික් නෞකාව කියන්නේ එකම නියුන් සහෝදරියෝ. ඒ කියන්නේ මේ නෞකා දෙකේ බොහොම සූක්ෂම අධ්‍යයනය කරොත් පුංචි පුංචි වෙනස්කම් තියෙනවා බාහිර වශයෙන්. නමුත් අපිට එකපාර්ත දැක්කම මේ නෞකා දෙක එකවර අඳුරගන්න අමාරුයි. ඒ නිසා මේ මතේ මේ තියරිය අනුව මේක කියන්නේ ස්ටාලයින් සමාගම මොකද කරන්නේ අර අලාභහානි වෙලා තියෙන ඔලිම්පික් නෞකාව බොරුවට පොඩි ප්‍රතිසංස්කරණ කටයුත්තක් කළා. මේක ටයිටැනික් කියලා ගහලා ටයිටැනික් නෞකාව විදියට වෙස්මාරු කරනවා කියලා තමයි තියෙන්නේ. ඒ කරලා හදපු ඇත්ත නෞකාව ඇත්ත ටයිටැනික් නෞකාව ඒකේ නම මකලා ඒක ඔලිම්පික් නෞකාව විදියට මාරු කරා කියලා තමයි තියෙන්නේ. මේගොල්ලෝ කරාය කියන්නේ ඒක හිතාමතාම අයිස් කන්දක වැද්දුව කියලා තමයි කියන්නේ. එතකොට නෞකාව මුහුදුපත් වෙනවා. ටයිටැනික් නෞකාවට රක්ෂණය කරලා තියෙන ඒකට විශාල ඒ වන්දි මුදල නැත්නම් ඒ අදාළ මුදල හම්බ වෙනවා. එතකොට ඒ මුදලෙන් අර ඔලිම්පික් නෞකාව HMS හෝක් නෞකාවේ හැප්පිලා ඒ වෙච්ච අලාභහානිය වයිට් ස්ටාර්ස් ලයින් සමාගම පියවගත්ත කියලා තමයි ඒ තියරියේ තියෙන්නේ. එතකොට අදටත් යම් පිරිසක් විශ්වාස කරනවා එහෙම ගිලුනේ ටයිටැනික් නෞකාව නෙමේ
ටයිටැනික් කියලා බොරුවට නම වෙනස් කරලා යවපු ඔලිම්පික් නෞකාව ඒ වගේම ඇත්ත ටයිටැනික් නෞකාව ඔලිම්පික් කියලා නම වෙනස් කරලා විශාල කාලයක් සාර්ථක ලෙස අතිසාර්ථක විදියට ඒක ඒ ගමන් වාර වල නැත්නම් ඒ මගී ප්‍රවාහන කටයුතු වල නිරත වුණා කියලා තමයි මිනිස්සු විශ්වාස කරන්නේ. එතකොට මෙතනදී තව දෙයක් තියෙනවා. දැන් ටයිටැනික් නෞකාව ගිලිලා මිනිස්සු 1500ක් විතර නැති වුණානේ. එතකොට එතනදී මේ තියරිය ගොඩනගන අය කියන්නේ ඒ වයිස්ටාලයින් සමාගමේ ප්ලෑන් එක පොඩ්ඩක් වැරදෙනවා කියලා. ඒ කියන්නේ මෙයාලගේ ප්ලෑන් එක තිබ්බාය කියනවා නෞකාව අයිස්කන්දේ වැදිලා බොහොම හෙමිහිට ගිලෙන්න සැලසුමක් තමයි මේගොල්ලෝ ප්ලෑන් කරන් හිටියාය කියන්නේ. හැබැයි ප්ලෑන් එක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. හිතුවට වඩා අයිස්කන්දෙන් ඒ කියන්නේ වැදිලා නෞකාව ගිලීමේ වේගය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි අහල පහල නෞකා ඉදලත් නැහැ ශනිකව මේ කට්ටියව බේරගන්න. දැන් ඔරිජිනල් සැලසුමේ තිබ්බේ බොහොම හෙමින් ගිලෙන්න අරින්න, බොහොම හෙමින් ගිලෙන්න ඇරියනම් අනිත් නෞකා ටයිටැනික් නෞකාව තියෙන ප්‍රදේශයට එනකොට සියලුම මගීන් බේරගන්න පුළුවන්කම තිබ්බාය කියලා තමයි කියන්නේ ඔරිජිනල් සැලසුමේ හැටියට. ඉතින් මේක එක්තරා ආකාරයක තියරියක් විතරයි.